L'acquario, vemos. Christus mantule, ma primo an saudros saudrini. Api Swami Nahansege vachane adahana aya Swami Nahanseva ape jeevithe karagatta janathawak. Api Christu bhaktikayan hatiyata Jesus wahanse pamanak adahana aya. වෙනයි අදහන්නේ අපි උන්වහන්සේ විතරයි අදහන්නේ උන්වහන්සේගේ වචනේ පමණයි අපි ක්‍රියාත්මක කරන්නේ මේක අපි ජේසුස් වහන්සේගේ පළමු ගෝලයන්ගේ ඉඳන් කරන දෙයක් ජුවාම්තුමාටයි පෙදරුතුමාටයි කියනවා කරුණා කරලා ඊට පස්සේ ආයේ කතා කරන්න එපා ජේසු ගැන ඊපස්සේ අහනවා අපි කොහොමද ඔයාලට කී කර වෙන්නේ අපි කී කර වෙන්නේ අපේ ස්වාමියාන්ටයි ඔයාලට කී කරුවෙන් අපිට බෑ සෝරි ඔයාලා මොනා කිව්වත් අපි මැරුවත් කරන්න දෙයක් නැහැ අපිට ඉතින් අපිට ඒක තමයි කරන්න තියෙන්නේ අපි කියන දේ අහන්න එච්චරයි කියලා දිගටම උන්වහන්සේ කතා කරන්න ගත්තා උන්වහන්සේ ගැන කතා කරන එක නතර කරන්න නැහැ ඇයි උත්ථානයේ අත්දැකීම අත්දැක්කා දැන් අපිත් ජේසුස් වහන්සේ ගැන කතා කරන එක නතර කරන්න නැහැ උන්වහන්සේව අදහන එක නතර කරන්න නැහැ අපි මැරුවත් කරනවා අපි පල්ලි වලට ඇවිල්ලා ආය බෝම්බ ගහුවත් අපි ඒක කරනවා. එහෙම තමයි අපේ ධර්මය තුල අපි ස්වාමීන් වහන්සේ සාක්ෂි දරන්නේ. සංසන්දනයක් කරනවා අදම ඔබත් එක්ක. ජේසුස් වහන්සේගේ මරණයත් පාස්කු ඉරිදා ප්‍රහාරයේ අපේ සහෝදර සහෝදරයන් අපිව මරලා දැම්ම හැටි. ජේසුස් වහන්සේව මරද්දිත් අසාධාරණයක් වුණේ. කිසිම වරදක් නොකර උන්වහන්සේ මැරුවේ. කිසිම පාපයක් උන්වහන්සේ කරලා තිබුණේ නැහැ. ඒ වෙනුවට උන්වහන්සේ යහපත් දේ වමනක් කරලා තිබුණා. හරි අපිව නම් ඕනනම් ගන්න පුළුවන් අපේ දේවස්ථානයට කියලා හිටියත් අපේ අතින් වැරදි වෙන මිනිස්සු. අපේ අතින් නම් පව් එහෙම් මෙහෙම් හරි වෙලා ඇති. නමුත් ජේසුස් වහන්සේ ක්ලීන් ස්ටේට්. නතින් මොකුත් නැහැ. කිසිම නැහැ. සුදු පිරිසිදුයි. උන්වහන්සේ අතින් පාපයක් කිසිම පාපයක්වත් උන් නැහැ. හිතලා නොවේ නොහිතවකට තරදක් උන් නැහැ. වචනෙන් තියා සිතුවිල්ලෙන්ම තරදක් කරේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ වෙනුවෙන් කිසිම දෙයක් කරගත්තේ නැහැ උන්වහන්සේගේ බලය තිබුණා උන්වහන්සේට බඩ කින්නට පාන් කැල්ලක් හදාගෙනවත් කෑවේ නැහැ උන්වහන්සේ උන්වහන්සේට මොහොතකට හරි පොඩ්ඩක් ජනප්‍රිය වෙන්න මට හොඳයි කියලා අහගන්න ප්‍රතිහාරයක් කළේ නැහැ උන්වහන්සේ තව කෙනෙක්ට යහපතක් කරන්න විතරමයි උන්වහන්සේ ප්‍රතිහාරය කළේ උන්වහන්සේට බලය අල්ලගන්න උන්වහන්සේ දේවල් කළේ නැහැ උන්වහන්සේ ඕනතරම් බලය මේ ලෝකේ ආධිපත්‍ය පතුරන්න තිබුණා එහෙම කළේ නැහැ උන්වහන්සේ උන්වහන්සේට ගෝලයෝ කතා කරද්දි ගුරුතුමානි සර් කී කතා කරද්දි අන්තිමට ඒගොල්ලෝ කියන්න ගත්තා අපේ රජ්ජුරුවෝයයි කියලා කියන්න ගත්තා ජය වේවා හෝසනා රජ්ජුරුවන්ට කියද්දි දරෑ කට්ටි වණ්ඩ ගහලා එක්කුවා මේ එන්න කිරෙල්ලා කට්ටිගෙන් කකුල් හේදුවා සේවකෙක් වහලෙක් වගේ ඒ තරමට උන්වහන්සේ සුද්ධවන්තයි උන්වහන්සේවයි අල්ල මැරුවේ අපි වැරදි වෙන මිනිස්සු තමයි නමුත් අපිත් ඇවිල්ලා කාටත් මේ බෝම්බ ගහපු වෙලාවට අරද්දක් කරලා තිබුණේ නැහැ. අපි මරන්න හේතුවක් තිබුණේ නැහැ ඒගොල්ලන්ට. නමුත් අපිව මැරුවා. අපිව තුවාල කළා. අපේ පවුල් විනාශ කරලා දැම්මා. ලේ හෙල්ලුවා. මේ දෙකම සිද්ධ වෙද්දි ජේසුස් වහන්සේ ආදරය කරන මිනිස්සු හිටියා. ළඟම යාළුවෝකලොස් තුනක් හිටියා. තව 70ක් ඉතුරු උන්වහන්සේගේ වැඩට සම්බන්ධ වෙච්ච අය හිටියා. තව 5000 ගණන් 10000 ගණන් හිටියා උන්වහන්සේගෙන් ඇවිල්ලා කෑම කාලා ගිය අය උන්වහන්සේගේ දේශනා අහපු අය. ඒ හැමෝම ආදරේ උන්වහන්සේට. අම්මා හිටියා එයා කවුරුත් ගිහින් ඉරලා එළියේ පෝස්ටරල්ලම් පාරේ ජෙරුසලම් වටේ පෙරහැර ගියේ නැහැ ජේසුව මරපිකට යුක්තිය ඉෂ්ට කරා වූ යුක්තිය දිය ඔගේ කෑ ගහ ගියේ නැහැ එහෙම සයිලන්ස්ව ගියේ නැහැ කෑ ගැහෙවෙත් නෑ නමුත් අපි එකක් කළා කවුරු පහතිස් අපි කරනවා මට තේරුණා මම ඔය කිසිම දෙයකට සම්බන්ධලා නැහැ මං ගිහිල්ලා නැහැ කදාක එක පාරක් මෙතන ඉඳලා තියෙනවා අර කිය කරන්න කියපු වෙන ශ්‍රේෂ්ඨයන්ට කීකරු කමක් වශයෙන් මං ගිහිලා හිටිය පාරේ එයාරෙන් මං ගිහිලා නැහැ මං දැනගෙන හිටියා මේ කවදාකත් ඒක නෙමෙයි ක්‍රමය මොකද්ද ක්‍රමය එහෙනම් සාධාරණ යුක්ති ඉෂ්ට කරන්න මේ බෝම්බ ප්‍රහාරයට අපි කොහොම යුක්ති ඉල්ලන්නේ කොහොමද ජේසුගේ යුක්ති ඉල්ලන්න ඒ පළමු මිනිමැරුම ඊට ඉස්සරලා දේව වචනේ කියාගෙන ආපු දිවසරුන් මැරුවා තමයි නමුත් අපේ ජේසුව අදහන ජේසුගේ කණ්ඩායමේ පළමුවේ මැරුවේ ජේසුව
උන්වහන්සේ ඉස්සරලා මැරුවේ. ඊපස් උන්වහන්සේ ගෝලයන් වරන්න ගත්තේ. නිකට මරණ උන්වහන්සේ. සත්‍ය දරා ගන්න බැහැ යක්ෂයාට. උන්වහන්සේ සත්‍ය. යක්ෂයා හිතනවා මරලා නවත්තන්න බෑ. බැහැ නවත්තන්න බෑ සත්‍ය. සත්‍ය ජය ගන්නවා. ඒ නිසා උන්වහන්සේ මැරුවා වගේම මෙන්න අපිවත් දැන් මරනවා. කොහොමද මේක නිසා අපි හොයාගන්නේ? මේ සත්‍ය. එහෙමත් නැත්නම් සාධාරණේ. ජේසුව මරපු වෙලාවේ ගෝලය මොකද කළේ? දේව මෑණියෝ කොහෙද හිටියේ? එච්චරයි එතනයි උත්තරේ තියෙන්නේ. කොහෙද හිටියේ ගෝලය? කොහෙද හිටියේ දේව මෑණියෝ? මෙතනයි උත්තරේ තියෙන්නේ. කොහෙද? ඇතුළට වෙලා දොරවල් වහගෙන යාඥාවෙන් ගත කළා. මතක් වුණා ජේසු කියපු කතන්දරේ. ඔබට යාඥා කරන්න ඕන කල මහපාරට ගිහිල්ලා කෛරාටකයෝ පරිසවරු කෑ ගහ මෙහෙම ඇඟෙන් හොල්ල හොල්ල කැඟේ බහන්ත පද්ද පද්ද කෑ ගහ යාඥා කරනවා වගේ ප්‍රසිද්ධි අනිත්‍යගේ අවධානය ගන්න යාඥා කරන්න යන්න එපා. යන්න කාමරයට දොර වහගන්න යාඥා කරන්න. ඔබ රහසේ යාඥා කරද්දී ඒ රහසේ දකින පියාණන් වහන්සේ ඔබට සත්‍ය යුක්තිය ඉෂ්ට කරලා දෙයි. මෙතනයි අපිට වැරදුනේ. තාම අවුරුදු 5ක් තිස්සේ මේ කරනවා මදි. මේ දේ කරනවා මදි අපි. අපි ගෙවල් වලට ගිහිල්ලා දොරවල් වහගෙන ඇතුළටලා යාඥා කරනවා මදි. මුළු හදවතින් යාඥා කරනවා මදි. දේවස්ථාන වලට ඇවිල්ලා දේවස්ථානේ දොරවල් වහගෙන අපි කාටත් ඇහෙන්නේ නැතුව අපි යාඥා කරනවා මදි. දැන් මේ යාඥා අද යාඥාටත් මම කැමති නෑ මේකට. මේකත් මේ අපි ලයිව් ස්ට්‍රීම් දෙනවානේ පිට සමහර අය බලන හින්දා මේකටත් මම කැමති නෑ. අපි කරන්න ඕනේ නිශ්ශබ්ද යාඥා කරන එක. දොරවල් වහගෙන යාඥා කරන එක. අපි ඒ කරන්න ගත්ත දවසට මේ කාලේ ටික ටික කවුරු කවුරු හරි කෙරුවා මේක. දොරවල් වහගෙන යාඥා කරන එක කීප දෙනෙක් හරි කෙරුවා. ඒකෙන් සත්‍ය පොඩ පොඩ එළි වෙනවා. මදි. අපි මේක සත්‍ය සම්පූර්ණයෙන් දැනගන්නම්. උත්හානය සම්පූර්ණයෙන් අත්දකින්නම් මේ පාස්කු ප්‍රහාරයේ අපි කරන්න ඕනේ මෙන්න මේකයි. මොකද්ද? දේව මෑණියෝ ගෝලයෝ කරපු දේ කරන්න ඕන. දොරවල් වහගෙන ඇතුළටලා යාඥා කරන්න ඕන. මොකද ලැබුණ ප්‍රතිඵලයේ දොරවල් වහගෙන යාඥා කරද්දී ඒ වහලා තිබුණ දොර අස්සෙන් මෙන්න ජේසුස් ඇවිල්ලා දර්ශනය වුණා. වහලා තිබුණ දොර ඇතුලෙන් ආවේ. දොර කඩාගෙන ආවේ නැහැ. උන්වහන්සේගේ උත්ථානය තුළ ඔන්න ඇවිල්ලා දර්ශනය ලැබුවා. ශාන්තිය වේවා. සාමය වේවා. ඇවිල්ලා කිව්වේ නැහැ හරි දැම්මන් නැගිට්ටා යමු කියලා ගහමු කට්ටියට. එහෙම කිව්වේ නැහැ. ශාන්තිය වේවා, සාමය වේවා, මන් නැගිට්ටා, අපි සමාව දෙමු හැමෝම එක්ක අහුවෙලා. කවුරුත් කලබල වෙන්න ඕනේ නැහැ. දැන් යන්න මෙන්න මේ ආදරේ ලෝකෙටම කියන්න. ආදරයෙන් ජය ගමු, සත්‍ය ජය ගමු. අපිට කාටවත් දඬුවම් කරන්න ඕනේ නැහැ. කාටවත් හෙන ගහන්න ඕනේ නැහැ. කාවත් මැරෙන්න ඕනේ නැහැ අපිට. තව ලේහෙල්ලන්න අපිට ඕනේ නැහැ. අපිට ඕනේ උත්ථානයේ අභිරහස. ආදරය ජය ගන්නයි අපිට ඕනේ. අපි ඇතුළටලා යාඥා කරද්දි මෙන්න අපිට ජේසුව ලැබෙනවා. ශක්තිය ලැබෙනවා. ඊට පස්සේ ගෝලයන් නතර කරන්න මැරුවත් නතර කරන්න බැරුව ගියා. මේ හැංගිලා හිටපු අය ගිල ප්‍රසිද්ධියේ කෑ ගහලා දේශනා කරන්න ගත්තා. අපි කරමු සහෝදර සහෝදරීනි. පරක්කු නැහැ තාම. අපි තාම පරක්කු නැහැ. ආයේ එක වතාවක් හරි මේ පාස්ටර් ප්‍රහාරය ගැන මතක් වෙනවා නම් එහෙම කතා කරගෙන නවත්තන්න කෙක් කෙනා එක්ක. අරය නේද කලේ, මෙයා නේද කලේ කිය බැන බැන නේ අතර කරමු. වැඩක් නැහැ. අපිට අදාළ නැහැ ඒක. දැන් වහන්සේ විශ්ෂය කරනවා ඒ දේ. වහන්සේ මේ ජේසුම කියනවා නම් එහෙම මේ ටික අහගන්නකෝ. ජේසුම කියනවා නම් මම අවිනිශ්චය කරන්න මේ කියලා අපි කවුද විනිශ්චය කරන්නේ? මේ අහන්න උන්වහන්සේ මෙහෙම කියනවා. තවද යමෙක් මගේ වචන අසා ආයවා නොපිළිගන්නේ නම්, ඒ කියන්නේ පල්ලි වලට කියලා බෝම්බ ගහ යනවා නම්, එක එක ඒවා ප්ලෑන් කරලා මේ බලය ගන්න එක එක දේවල් කරනවා, ඒ දේවල් කර කර ඒවා ජේසු එපා කියපු දේවල්නේ. ඒවා කර කර යනවා උන්වහන්සේව පිළිගන්නෙත් නැහැ, උන්වහන්සේ කියපු දේ පිළිගන්නෙත් නැහැ. යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම් මම ඔහු විනිශ්චය නොකරමි. මම ආවේ ලෝකයේ ගලවන්න මිස විනිශ්චය කරන්න නෙවෙයි. අපිත් මේ ලෝකෙට ඇවිල්ලා ඉන්නේ විනිශ්චය කරන්න නෙමෙයි, දේවාදරයක් දකින්න. අපි නයි විනිශ්චය කරගෙන අත කරමු. අරයා වෙන්න ඇති කලේ, මෙයා වෙන්න ඇති කලේ, අරයා තමයි මේකට කියන්න ඕනේ. අපි කවුද ඒකට? හැබැයි උන්වහන්සේ කියනවා ඒ මාව ප්‍රතික්ෂේප කරන අයව විනිශ්චය කරන කෙනෙක් ඉන්නවා. කවුද? මා වදාළ ධර්මයේම අන්තිම දවස්දී ඔහුව විනිශ්චය කරන්නේය.
කලබල වෙන්න එපා. ඒ විනිශ්චය සිද්ධ වෙයි. නමුත් අපි නෙමේ කරන්නේ. අපිට කරන්න තියෙන්නේ දොරගුළු වහගෙන යාඥා කරන එක. මහපාරවල් වල නෙමෙයි දොරගුළු වහගෙන යාඥා කරන එක. අපි කරමු මේ දේ. අපිට හැමෝම ඕනේ හැමෝම කැමති වෙන්නේ නැතුයි මේකට. අපි ටික දෙනා කරමු. අපේ ගෝයල් දොරවල් වහගෙන අපි යාඥා කරමු. දෙවියන් අපි එක්ක ඉන්නවා. සුද්ධවන්තයෝ අපි එක්ක ඉන්නවා. අපි යාඥා කරමු. සාධාරණ ඉෂ්ට වෙනවා. මෙඩිකල් යන්න ඉස්සෙල්ලා. සත්‍යලි වෙනවා. අපි එක දකි අද්දකි අපේ ජීවිත කාලයේදී ස්වාමීන් වහන්සේ කෙරේ විශ්වාසයෙන් අපි මේ දේ කරමු. විනිශ්චය අපිට අයිති නැති දෙයක් කියලා මතක තියාගනිමු. පිතාගේ පුත්‍රයාගේ ස්පිරිත් සාන්තගේ නාමයෙන් ආමෙන්.